ඔයාලා මිනිස්සු අතුරුදහන් වෙනවා ඒ වගේම ගුවන්යාන අතුරුදහන් වෙනවා කියලා ඕන තරම් කතා අහලා ඇතිනේ. ඒත් ඔයාලා දන්නවද ලෝකේ දුම්රියන් පවා අතුරුදහන් වෙලා තියෙනවා. මම අද කතා කරන්න යන්නේ ඔයාලා කවුරුත් නොදන්න මේ දුම්රියක් අතුරුදහන් වීමේ සිද්ධිය ගැන. හරියටම 1911 ජූනි මාසේ 14 වෙනිදා සැනමි කියන දුම්රිය සේවා සමාගම එයාලගේ නවතම දුම්රිය මාදලිය හඳුන්වා දෙන්න විශේෂ දුම්රිය ගමන් වාරයක් සංවිධානය කරනවා. ඉතින් මේ විශේෂ ගමන් වාරය සඳහා ඔවුන් තෝරාගන්නේ සමාජයේ ධනවත් හා ප්‍රභූ ලෙස සැලකූ පිරිසක්. ජූනි මාසේ 14 වෙනිදා හවස දුම්රිය මැදිරි 3කින් සමන්විත වුණු මෙම දුම්රිය 100කගේ පමණ මගී පිරිසක් සමග 6 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක්ද සමගින් ගමන් අරඹනවා. මගී පිරිස ඉතින් අවට සිරින අරඹමින් චැම්පේන් පානය කරමින් සතුරු සාමිච්චේ යෙදෙමින් ගමන් කරමින් ඉන්නවා. කෙමින් කෙමින් ඔවුන් සමීප වෙන්නේ ඩොම්බාඩ් කඳු වැටිය හරහා වැටි තිබුණු උමන් මාර්ගයට. මේ උමග මීටර් 1ක් පමණ දික් වූ අතර පළලින්ද විශාල වුණ උමගක්. මගට ඇතුළු වීමට මොහොතකට පෙර දුම්රියේ වේගය අඩු වෙනවා. කළු දුම අහසට විහිදෙනවා. ඉන්පසු දුම්රිය උමග තුලට ගමන් කරලා සදහටම අතුරුදහන් වෙනවා. හැබැයි දුම්රිය අතුරුදහන් වෙන්න පෙර දුම්රිය තුල හිටපු මගීන් දෙන්නෙක් මෙතන අසාමාන්‍ය දෙයක් සිදු වෙනවා කියලා වැටහිලා ඔවුන් දුම්රිය උමගට ඇතුළු වෙන්න තත්පර කිහිපයකට කලින් ඉන් පිටතට පනිනවා. ඔවුන්ගෙන් කෙනෙක් පසුව මේ සිදුවීම ඉතාලි පුවත්පතකට විස්තර කරලා තිබුණා මෙන්න මෙහෙම. මට කළු පැහැ දුමාරය අතුරින් අමුතු ශබ්දයක් ඇසුණා. මට පෙනුණා සුදු පැහැ මීදුමක් උමග දිගේ ඉදිරියට පැමිණෙනවා. එය මුහුදු රළක් වගේ දුම්රිය වෙලා ගත්තා. ඒ මීදුම අතර දුම්රියේ පළමු මැදිරිය සැඟවී ගියා. මම මහත් භීතියට පත් වුණා. දුම්රිය ඒ වන විටත් හිමින් ගමන් කරමින් තිබුණ හින්දා මම දුම්රියෙන් එළියට පැන්නා. ඒ අවස්ථාවේ මම දැක්කා තවත් කෙනෙක් දුම්රියෙන් එළියට පනිනවා. අපි දෙන්නම බිමට වැටුණා. ඒ තමයි මට අවසානයේ මතක තියෙන සිදුවීම. මන් මුහුණ දුන් සිදුවීමෙන් මේ මගියා මහත් කම්පණයට පත් වෙලා තිබුණා. ඊට පසුව උමග පුරා සෝදිසි කිරීම ආරම්භ වුණා. හමුදාව ඇතුළු සේවකයන් දහස් ගණන් යොදාගෙන සෝදිසි කිරීම කළත් දුම්රිය පිළිබඳ කිසිදු සලකුණක් හොයාගන්න නම් මේ අය සමත් වෙන්නේ නැහැ. රජයට මේ සම්බන්ධයෙන් කිසිවක් කීමටද නොහැකි වෙනවා. හැම දිනම මහත් පුදුමයටත් භීතියටත් පත් වෙනවා. උමග අභ්‍යන්තරය පවා හාරා බැලුවත් කිසිවක් සොයාගන්න වෙන්නේ නැහැ. මේ සිදුවීම රට පුරා මහත් ප්‍රසිද්ධියට පත් වෙන්නේ විදුලි වේගයෙන්. බියට පත් වෙච්ච ඉතාලියානුවන් දුම්රියෙන් ගමන් කිරීමද නවත්තනවා. අවසානයේ ඒ නිසා උමග වසා දානවා. ඊටත් පස්සේ දෙවැනි ලෝක යුද්ධ සමයේ බෝම්බයක් පිපිරීම නිසා උමගේ කට වැසීමත් සමග උමගට ඇතුළු වීම සම්පූර්ණයෙන් නතර වෙනවා. කෙසේ වුණත් මේ සිදුවීම බොහෝ දෙනා විස්මයට පත් කළ ලෝකයේම අවධානය යොමු සිදුවීමක් බවට පත් වෙනවා. විවිධ අය විවිධ මත විවිධ අර්ථකථන ඉදිරිපත් කළත් සමහරු මෙය යම්කිසි භූත බලවේගයක් බවට විශ්වාස කරනවා. තවත් අය මේ කාලය හරහා ගමන් කිරීමල් ලෙසත් පත් අය යම් යුද උපක්‍රමයක් අත්හදා බැලීමක් ලෙසත් අර්ථ දක්වනවා. කෙසේ වෙතත් මේ සිදුවීමෙන් වසර 29කට පස්සේ ඒ කියන්නේ 1940 මෙක්සිකෝවෙන් අමුතු සිදුවීමක් වාර්තා වෙනවා. මෙක්සිකෝවේ ජීවත් වූ මානසික වෛද්‍යවරයෙකු සිය වෛද්‍ය වාර්තාවල මෙන්න මෙහෙම සඳහන් කරලා තියෙනවා. මානසික රෝගීන් 104 දෙනෙකු එකවර මෙක්සිකෝවේ ග්‍රාමීය රෝහලකට ඇතුළත් කළා. ඔවුන් සියල්ලගේම රෝග ලක්ෂණ සමානයි. ඔවුන් කියන්නේ කරන්නේ කුමක්දයි ඔවුන්ට හරි අවබෝධයක් නැහැ. ඔවුන් කිසිවෙකු මෙක්සිකන් ජාතිකයන් නොවේ. ඔවුන් ඉතාලියානුවන්. විශේෂත්වය වෙන්නේ ඔවුන් කිසිම නැව මාර්ගයකින් මෙහි පැමිණ නොතිබීමයි. ඔවුන් සියලු දෙනාගේ ඇඳුම් පැළඳුම් පවා අතීතයට අයත් බව පේන්න තිබුණා. ඔවුන් පවසා ඇත්තේ
දුම්රියකින් මෙහි පැමිණි බවයි. නමුත් දුම්රිය මුහුදෙන් ගමන් කරන්න බෑනි. ඒක හැමෝම දන්න කාරණයක්. බොහෝ දෙනෙකු මේ සිදුවීම ඊට බොහෝ කලකට පෙර සිදුවුණු දුම්රිය අතුරුදහන් වීම සමග එකට එක ගැලපීමට උත්සාහ කරනවා. දා ඉතාලියේදී දුම්රිය සමග අතුරුදහන් වුණු ඉතාලි ජාතිකයන් 104 දෙනා මෙසේ ඉන් බොහෝ කලකට පස්සේ මෙක්සිකෝවෙන් මතු වුණාද? එසේනම් ඒ කෙසේද? මේ කිසිදු ගැටලුවකට ස්ථීර විසඳුමක් ලැබිලා නැහැ. එසේම මේ සිදුවීම ලෝකයේ නොවිසිදුණු අභිරහස් ගොන්නට එකතු වුණ තවත් සිදුවීමක්.